වැඩදානමට ලක්ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අද තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වට අදාළව ආරම්භ කර ඇති විමර්ශනයට අනුව මෙම කැඳවීම කර තිබෙනවා. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනේද නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 9කට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. අද තෙවන දිනටත් උදෑසන 8:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නාලක ද සිල්වා මහතා ඉන් පිටව ගියේ රාත්‍රී 7ට පමණයි. තුන්වෙනි දිනේටත් අද කැඳෙව්වා, උදෑසන කැඳෙව්වා, හවස මේ මොහොතට ටික වෙනකම්ම ප්‍රකාශයක් සටහන් කරා. නමුත් අද තවමත් ඒ තුන්වෙනි දවසත් ඉවරයි. නමුත් තාම ප්‍රකාශය සටහන් කරලා ඉවර අවසන් නැහැ. නැවතත් ඔහුව ඉදිරි දිනයක කැඳවීමට කටයුතු කරනවා. ඒ ඉදිරි දිනය කවද්ද කියලා අපි පසුව දැනුම් දෙන්න. මේ අතර දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.